තෙරුවන් සරණයි ප්‍රබාලෝකණ ජ්‍යොතිෂය තුලින් පළමු දිගහැරුම ලෙස ඔබ වෙතට ගෙන එන්නේ ග්‍රහලෝවේ පඬිතයා වන ගුරු ග්‍රහයා 2021 අප්‍රේල් 6 වෙනිදා සෙනසුරට අයත් කුම්භ රාශියට පිවිසීම ඔබගේ ලග්න 12ට කෙසේ බලපායිද යන්න කරන විග්‍රහයයි මෙම විග්‍රහය හුදෙක් පොදු විග්‍රහයක් වේ මෙම ප්‍රතිඵල ලග්න 12ටම තමාට ගතවන මහදශාව අතුළු දශාව ඒ රාෂ්ට්‍රක අපල වෙනි දෑවලින් හොඳ නරක ප්‍රතිඵල වෙනස් විය හැකි බව ඔබ සිහි තබා ගන්න මෙම ගුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද යන්න නිවරදිව දැන ගැනීමට ජ්‍යොතිෂවේදියෙකු හමු වී එය දැනගන්න මෙහි දැක් වූ පලාපල ඔබ පලාපල බලා ඔබ කලබල නොවන්න අපලවුවත් සුබවුවත් එය ඔබගේ උප්පත්ති ගඳහනේ ග්‍රහපලිය තුලින් බොහෝ වෙනස්කම් සිදු වනු ඇත කිසිම ග්‍රහයෙකු සුබ ප්‍රතිඵල හැම විටම නොදෙන අතර අසුබ ග්‍රහයෙකු අසුබ ප්‍රතිඵල නොදෙන බව ඔබ සිහි තබා ගන්න මෙම පලාපල විස්තරය ශ්‍රවණය කරන්න ගුරු ග්‍රහයා අප්‍රේල් 6 වෙනිදා කුම්භ රාශියට පිවිස ජුනි 20 වෙනිදා යලි වක්‍ර වී සැප්තැම්බර් මාස 14 යලි මකරේදී නීච වී නොවැම්බර් මාස 20 වෙනිදා යලිත් කුම්භ රාශිගත වේ කුම්භ රාශිය තුලදී ලැබෙන ප්‍රතිඵල ලග්න 12ට පහත පරිදි වේ මේෂ ලග්නය ගුරු මහරුව මේෂ ලග්නයේ 11 වෙනිවන අයස්ථානයේ පිවිසෙන ගුරු ග්‍රහයා සුබඵල ගෙන දේ මේෂ ලග්නයේට ගුරු සුබයක් වීම බොහෝ සුබඵල ගෙන දෙනු ඇත නව ව්‍යාපාර ආරම්භයේද නව ආර්ථික නැගිටීමක් ලබා ගැනීම සඳහා බොහෝ සුබ වේ රැකියාවල නිරත අයට රැකියාවෙන් ලැබෙන ඇගයීම් තුලින් ප්‍රසිද්ධ වනු ඇත කාගේත් පැසසුම් ලැබුණු ඇත දරුපල අපේක්ෂිත අයට එම බලාපොරොත්තු ඉටුවන කාලයක් වේ ආදර සම්බන්ධතා සඵල වේ විවාහක අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ විවාහයට බොහෝ සුබ කාලයක් මේෂ ලග්න හිමියාට උදා වේ ලොතරැයි ජයද උරුමයෙන් ලැබෙන ජයද හිමි වේ ගුරු මාරුව තුලින් ඇතිවන අසුබ ප්‍රතිඵලද මේෂ ලග්න හිමියාට මෙසේ වේ උරයි සාශ්‍රිතව ආබාධ බිඳීම් වලට ලක්වීම හදිසි අනතුරු තුලින් ප්‍රවේශම් ගන්න වාහන පැදවීම වේගය ගැන සැලකිලිමත් වීම බොහෝ වටි වෘෂභ ලග්නයේ 10 වෙනිවන කර්මස්ථානයේට ගුරු ග්‍රහයාගේ පිවිසීම සිදු වේ වෘෂභ ලග්න හිමියාට මධ්‍යම ප්‍රතිඵල ගෙනදී සුබ ප්‍රතිඵල ලෙස රැකියා ස්ථානයේ උසස් වීම තුලින් ධනය ලැබීමට සුබ වේ මුදල් ලැබින කාලයක් වේ නිවාස ඉඩම් තුලින් මුදල් ආයෝජනයේ උදා වේ නව දීපල ලබා ගැනීමට හැකි වේ විවාහ කායගේ දීපල හිමි වේ අසුබ ප්‍රතිඵල ලෙස වෘෂම ලග්න හිමියාට මෙම කාල සීමාව තුලදී ධන හිස් ආශ්‍රිත දැඩි ලෙස ආබාධ ගිනිදී බිරිඳ හා ස්වාමියා වෘෂම ලග්න හිමි අයෙක් නම් ඒ අයට බලපානු ඇත නීති ප්‍රශ්න ඇති වේ නඩු වලට පැටලේ නෑද සමග ආරවුල් වලට මැදිවි නමුත් ඒවා ප්‍රබල ලෙස ඔබට අගුණ ගෙන නොදී ඒ ප්‍රශ්න ඇතනම් වෘෂභ ලග්න හිමියයි ඉතා සිහිබුද්ධියෙන් ක්‍රියා කළ යුතු බව අවධාරණය පවසු මිතුන ලග්නයට ගුරු ග්‍රහයාගේ කුම්භ රාශියට පිවිසීම කෙසේ වේද මිතුන ලග්න හිමියගේ නව වෙනවන පුණ්‍යස්ථානට ගුරු ග්‍රහයාගේ පිවිසීම බොහෝ සුබ වේ ගුරු අසුබ ග්‍රහයේ වද මිතුන ලග්නයට මෙම ගෝචර ගමන තුලදී යම් සුබඵල ගෙනදීමක් සිදු වේ. උපතින් ගුරු බලවත්ව සිටීම ප්‍රබල වේ. ආගමික බත්තිය වැඩි වේ. සංසාර ගමන ගැන යලි යලිත් හිතන කාලයක් වේ. තමාගේ බලාපොරොත්තු ඉටුවන කාල සීමාවක් වේ. දරුපල නොමැති අයට දරුපල සඵල වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ඔවුන්ගේ කටයුතු වලට සහභාගී වීමට සිදු වේ. ඒ රාෂ්ට්‍ර කාපල ගෙවන මිතුන ලග්න හිමියාට සහෝදර පාර්ශවයෙන් කරදර ලක් ඇති වේ. මව රෝගී වේ.
හිරබන්ධන වලට ලක්වීමේ පෙරනිමිතිද උදාවේ. එබැවින් මෙම ගුරු මාරුව තුළදී සුබ වගේම අසුබ ප්‍රතිඵල සමව ලැබෙන මිතුරු ලග්න ඔබ බොහෝ ප්‍රවේශමෙන් ගෙවිය යුතු කාලයක් බව මෙම ගුරු මාරුව තුළින් ඔබට පසක් වනු ඇත. කටක ලග්න කටක ලග්න හිමියාගේ සුබ ප්‍රතිඵල ගිනදෙන ග්‍රහයන් අතර ගුරුට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ගුරුගේ ගමන අටවැන්න වන මාරකස්ථානට ගෝචර ගමනින් පැමිණීම අසුබ ප්‍රතිඵල ගිනදී. විශේෂයෙන් බඩාශ්‍රිත ලෙඩ රෝග ගැන සැලකිලිමත් වන්න. මුත්‍රා ආබාධ, මුත්‍රාවල ගල් ඇතිවීම, ගැස්ට්‍රයිටිස් වැනි රෝග උග්‍ර විය හැකි. නිවැරදි ආහාර රටාවක් තිබීම මෙම කාලය තුළ බොහෝ වටී. ජලය නිසි පරිදි පානය කර හදිසි ශල්‍යකර්ම වලට ලක්වේ. නමුත් ඒවා ප්‍රබල නොවේ. ඉතා සුළු ශල්‍යකර්ම වේ. වන්දනා ගමන් යාම, පිටරට යාම වැනි දේ තුළින් බොහෝ ගනුදෙනු ආර්ථික ප්‍රතිලාභ ලබාගනු ඇත. තමාගේ ආදායම යම් තරමකින් උසස් වේ. නිවාසවල පිළිසකර කිරීම, නව නිවාස ඉඩම් ලබා ගැනීම කටක ලක්න හිමි අය සපුරා ගන්නා ප්‍රධාන කාර්යයක් වේ. කටක ලක්න හිමි දරුවා හදිසි අනතුරට ලක් වේ. ඒ ගැන වැඩිහිටි දෙමව්පියන් සැලකිලිමත් වන්න. රෝහල් ගත වන අය බැලීමට නිතර යාමට කටක ලක්න හිමියන්ට මෙම කාලය තුළ අවස්ථාව ලැබුණු ඇත. සිංහලක්න අයට ගුරුගේ මාරුව කෙසේ? සිංහලක්න අයගේ හත්වැන්නට පිවිසෙන ගුරු ග්‍රහයා ඉතා සුබ ප්‍රතිඵල ගෙනදී. විවාහ අපේක්ෂිත සිංහලක්න හිමියන්ට බොහෝ සුබයි. විවාහ නොවී සිටින අයට විවාහයට මඟ විවර වන කාල සීමාවක් වේ. ව්‍යාපාරික අයගේ ව්‍යාපාරය දියුණු වී ආර්ථිකය සුබයි. තමාගේ සිතුවිලි ක්‍රියාත්මක කර සාර්ථක කරගන්නා සිංහ ලග්නය සහෝදරයන්ට උදව් දීමට හැකිවේ. මෙම කාලය තුළදී සහෝදරයන් උදව් ඉල්ලා පැමිණි. මුත්‍රා රෝග ඇතිවේ. මුත්‍රා දැවිලි, ඒ ආශ්‍රිත ප්‍රශ්න ඇතිවේ. අනියම් සම්බන්ධතා ඇති සිංහ ලග්නය බොහෝ ලෙස ප්‍රවේශම් විය යුතුවේ. මේ සම්බන්ධතා අත්හළ යුතුමයි. නැතිනම් ඔබ නින්දාවට ලක්වේ. පවුල් ආරවුල් ඇතිවේ. සම්බන්ධතා කඩාවැටේ. ආගමික නැඹුරුතාවය මෙම කාලය තුළදී දැඩි වී ආධ්‍යාත්මික වර්ධනය කරගන්නා සිංහ ලග්න හිමියන් බොහෝ උත්සුක වේ. බොහෝ සිංහ ලග්න හිමියන්ට මෙම ගුරු මාරුව ආධ්‍යාත්මික පැත්ත දියුණු කිරීමට බොහෝ සෙයින් ඉවහල් වන කාල සීමාවකි. මහණ වීමට සිටින සිංහ ලග්න අය මෙම කාලය තුළදී මහණ දම් පිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. කන්‍යා ලග්නය ගුරු මාරුව කෙසේ වේද? සෙනසුරුගේ රාශිය වන කුම්භ රාශිය කන්‍යා ලග්නයගේ රෝගස්ථානය වේ. ගුරුගේ ගමන එතරම් සුබ නොවේ. අසුබ පැත්ත වැඩි වී මන්දයත් ගුරු කන්‍යා ලග්නයට මාර්ග ග්‍රහයකු වන බැවිනි. ශල්‍යකර්ම වලට නොසිතූ ලෙසේ ලක්වීම ලෙඩ රෝගවලින් දැඩි ලෙස පීඩා ගෙන දෙන කාල සීමාවක් වනු ඇත. මාරක අනතුරු ඇතිවේ. එබැවින් සෞඛ්‍ය ගැන සැප්තැම්බර් මස 14 වනදා දක්වා සැලකිලිමත් වීම වැදගත් වේ. එම කාලයේ ඉතා කටුක කාලයක් කන්‍යා ලග්න හිමියන්ට ගෙනදී. ඒ රාෂ්ට්‍ර කපලවලින් පීඩා විඳින අයට බොහෝ අසුබ වේ. තමාට සිටින සතුරා හඳුනා ගැනීමට හැකිවේ. විශේෂයෙන් රැකියා කරන අයට නොදැනෙන හතුරෝ ප්‍රබල ලෙස ඇතිවේ. එම නිසා අවධානයෙන් සිටීමට හැකිවේ. පිටරට යෑම උපන් ප්‍රදේශයෙන් පිටවීමට හැකිවන කාල සීමාවක් වේ. උපන් ප්‍රදේශයෙන් පිටවීම කන්‍යා ලග්න හිමියන්ට අපලගෙන දෙන කාලයට බොහෝ සුබ වනු ඇත. විවාහ සාකරු හෝ සහකාරියට ගිහි ජීවිතයේ නීරස යන්න හැඟෙන කාලයක් වේ. සසුන්ගත වීම හොඳයයි සිතන කන්‍යා ලග්න සහකරු හෝ සහකාරිය
සසරි දුක් නිවීම ගැන නිතර කතා කරට කාලයක් වනු ඇත. තුලා ලග්නේ පස්වැන්නට වන පුත්‍රස්ථානයට පිවිසෙන ගුරු ග්‍රහයා පොදුවේ තුලා ලග්න හිමියාට මාර්ග ග්‍රහයාද වේ. නමුත් ගෝචර ගමන තුලදී යම් සුබ තත්ත්වයක් උදා කරයි. උසස් අධ්‍යාපනයේ නිරත අයට සුබ ප්‍රතිඵල උදා වේ. නව උපාධි විභාග වලින් ජය ලැබේ. තුලා ලග්න හිමියාට ආර්ථිකය අලුත් කිරීමේ නව ව්‍යාපාර අවස්ථා උදා වේ. කාලයක් බලා සිටි කාරණා සඵල වේ. විශේෂයෙන් නව රැකියාවක් නව ව්‍යාපාර ආරම්භය සඳහා මෙම ගුරු මාරුව සුබ වේ. තුලා අයට දරුවන් තුලා ලග්න අයගේ දරුවන්ට අපල ගෙනදී දරුපල අපේක්ෂිත අය බොහෝ ප්‍රවේශන් වීම වැදගත් වේ. දරුපල ආරක්ෂා කරගන්න උදරයේ ආබාධ ඇතිවේ. නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම බොහෝ සුදුසුයි. දරුවන් ගැන තුලා ලග්න හිමියන් වඩ වඩාත් ප්‍රවේශන් වීම වැදගත් වේ. තුලා ලග්න හිමියාගේ ස්වාමියාගේ ආදායම් වර්ධනය වේ. ලොතරැය වෙනිත් හදිසි ධන ලාභ ලැබී රැකියාව තුලින්ද ආදායම වැඩි වේ. මෙම ගුරුමාරුව තුලා ලග්න හිමියාට පොදු පලාපලය මෙසේ. ලග්නේ වෘශ්චික ලග්න අයගේ හතරවැන්න නොහොත් බන්දු ස්ථානයට පිවිසෙන ගුරු ග්‍රහයා සුභඵල ගෙනදී. ගුරු වෘශ්චික ලග්න හිමියාට බොහෝ සුභ ග්‍රහයෙකු වේ. පදිංචිය වෙනස් කිරීම, මවට බොහෝ ලිංගතු වීම, රැකියා අංශවල ප්‍රගතිය, උසස් වීම ලැබීම, විදේශ ආයෝජන වලින් සාර්ථක වීම, පිටරට හා සම්බන්ධ ව්‍යාපාර දියුණු වීම, පිටරට ගමන් යෑම වැනි සුබ දේ සිදුවන ඉදිරි කාල සීමාවක් මෙම වෘශ්චික ලග්නයට කුම්භ රාශිගත වීම ගුරු ග්‍රහයා බොහෝ සුභඵල ගෙන දේ. විවාහක අයගේ මාමාගෙන් උදව් ලැබෙන කාලයේ දේපල මිල මුදල් පවරා දෙන කාලයක් වේ. අසුබ දේ ලෙසින් පපුවේ සෙම් ගතිය වැඩිවීම, ඒ ආශ්‍රිත කැක්කුම් ඇතිවීම, පෙනහළු රෝග ඇතිවීම වැනි දේ වලින් රෝග පීඩා ගෙනදී වෘශ්චික ලග්න හිමියාය ප්‍රවේශම් විය යුතු සෞඛ්‍ය පිළිබඳ බොහෝ සෙයින් ප්‍රවේශම් වීම වැදගත් වේ. සහෝදරයින්ට හදිසි ධන ලාභ ලැබී රෝහල් ගත වීමට ඉඩ ඇත. ප්‍රබල නොවේ. නමුත් සුළු ආබාධ තුලින් වෘශ්චික ලග්න හිමියන් පීඩා විඳිනු ඇත. ධනු ලග්න හිමියාගේ තුන්වැන්න වන වික්‍රමස්ථානයට ගුරුගේ පිවිසීම බොහෝ සුබ වේ. ධනු ලග්න හිමියාගේ ලග්නාධිපති වික්‍රමස්ථානයට පිවිසීම බලවත් වේ. ගෝචර ගමන සුබ වේ. විවාහ දිවියට නැවුම් බලාපොරොත්තු උදා කරයි. හවුල් ව්‍යාපාරවලට බොහෝ සුබ වේ. ධනු ලග්න හිමි ස්වාමියා හෝ බිරිඳට ආදරය බොහෝ ලිංගතු වන කාලයක් වේ. සියලු වැරදි නිවැරදි වේ. නිතර සංචාරයට හිතගෙන දී ගෙදරින් පිට මානසික සැනසුම සොයා යයි. ආගමික ස්ථාන වැඳපුදා ගනි. විනෝද චාරිකා යාමට සිත යෙදෙන කාලයක් වේ. නව නිපැයුම් තුලින් ධනු ලග්න හිමි අය සමාජයේ බැබළේ. නීති ප්‍රශ්නයක් නිසා 2021 නොවැම්බර් මාසයෙන් පසු පීඩා විඳි ධනු ලග්න අයද සෙම් රෝග, හෘද රෝග වැනි රෝගවලින් බොහෝ කරදර ගෙනදී නිසි පරිදි එම රෝග ගැන සැලකිලිමත් වන්න, මදුරුවන්ගෙන් ප්‍රවේශන් වන්න, විශේෂයෙන් ඩෙංගු වැනි රෝගයන්ගෙන් බොහෝ කරදර ධනු ලග්න හිමියන්ට එළඹෙන කාලයක් උදා වේ. ගෙදර දොර අවට ගැන වඩාත් ධනු ලග්න හිමියන් සැලකිලිමත් වන්න, නියුමෝනියා තත්ත්වයන්ද ඇති වේ. මකර ලග්න හිමියාගේ දෙවැන්න වන ධනස්ථානයේ ගුරු ග්‍රහයාගේ පිවිසීම යම්තාක් සුබ වේ. මන්දය ගුරු ග්‍රහයා මකර ලග්න හිමියාගේ මාරක ග්‍රහයෙක් වන බැවින් ගෝචරයෙන් දෙවැන්නට පිවිසීම යම්තාක් සුබ වේ.
ආර්ථිකය වර්ධනය වේ. පාපාධිපතිගේ නැකතක ගමන් කරන බැවින්ද මකර ලග්න හිමියයි ලිඩ රෝග හදිසි අනතුරු ඇතිවීම තුලින් පීඩාගෙන දෙන කාලයක් වේ. ජන්මේ රාෂ්ටක අෂ්ටමේ රාෂ්ටක ගත කරන අයට බොහෝ අසුභ වේ. හිස ආශ්‍රිත ඇස් මුහුණු ප්‍රදේශවලට අනතුරු ඇති වේ. ඇසේ නිසි පරීක්ෂා කරගත යුතුය වේ. පෞල් ප්‍රශ්න විසඳී යාම නුවණට හුරු නොවේ. තමාටම අගුණ දිනදී අනුන්ගේ දේවල් වලට මැදිහත් නොවී සිටීම වැදගත් වේ. නව රැකියා අවස්ථාවක් සොයා යාමට මකර ලග්න හිමියන්ට සිදු වේ. මකර ලග්න හිමියන්ට සුබඵල අඩු වේ. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයටම පිවිසෙන ගුරු කුම්භ ලග්න හිමියන්ගේ ධනයට ලැබීම් වලට අධිපති ග්‍රහයාද ගුරු බැවින් ලග්නයේදී දිග්බලයෙන් සිටීම බොහෝ සුභ වේ. ගෝචර ගමනින් ලග්නයට පිවිසි ඇති ගුරු ග්‍රහයා බොහෝ දෝෂ බිඳහෙළමින් ලග්නයේ සිටීමද සුභ වේ. නවසිතුවිලි ක්‍රියාවට නංවන කාලයක් වේ. විවාහයට බොහෝ සුභ කාලයක් වේ. මෙම ගුරු මාරුව තුළින් කුම්භ ලග්නය බොහෝ සුභ පලාත් කරගෙන ඇත. ගෙදර දොර පිරසකර කිරීම ඒ ආශ්‍රිත කටයුතු සඵල වේ. දරුවන් බලාපොරොත්තු වන අයට දරුඵල ලැබේ. පුණ්‍ය දරුඵල ලැබේ. තමාගේ හැකියාව ගැන තමාට අභිමානයක් ඇතිවන කාලයක් වේ. ආදර සම්බන්ධතා සුභ ආකාරයෙන් ඉටුවන කාලයකි. කුම්භ ලග්නයට නව ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමට සුභ වේ. හිසේ අමාරු ස්ථූලභාවයට පත්වීම කොලෙස්ටරෝල් අධික වීම වැනි රෝග තුළින් පීඩා විඳීමට හැකි. බැවින් ඒ ආශ්‍රිතව ප්‍රවේසන් වීම කුම්භ ලග්න හිමියන්ට බොහෝ සුභ වේ. මීන ලග්නය. ලග්නාධිපති වන ගුරු ලග්නයෙන් දොළොස් වැන්නට පැමිණීම යම් පීඩාකාරී තත්ත්වයක් ගෙනදේ. ගුරු දුබල වීමක් ලග්නාධිපති ගෝචරයෙන් දුබල වීම ආධ්‍යාත්මික දියුණුවට සුභ වේ. ලෞකික පැත්තට යම් බාධාවක් වේ. නිතර නිතර ධර්ම ශ්‍රවණය ධර්මය ගැන වඩ වඩාත් ජීවිතයේ නිසරු බව තමාට පසක් වන කාලයක් වේ. පදිංචිය සඳහා දුර පළාතකට යාම පිටරට යාම පිටරට ආශ්‍රිත දේවලින් ජය ලැබීම වැනිදී සුභ ආකාරයක් මීන ලග්නයට උදා වේ. ජන්ම අෂ්ටමේ රාෂ්ටක අපල කාලයක් ගත කරන අයට බොහෝ අසුභ වේ. ධර්මානුකූලව සිටීමට බෙහෙවින් රුචි වේ. දන් දීමට හිතේති. පරලොවට නිවනට ලංවන ආකාරයේ ක්‍රියාවලට පෙළඹේ. උප්පත්තියෙන් ගුරු බලවත් නම් එය සුභ වේ. මීන ලග්න හිමියට ගුරු මාරුව එතරම්ම ප්‍රබල නොවේ. දෙදස් විසිකේ අප්‍රේල් 6 වෙනිදා කුම්භ රාශිගත වන ගුරු ග්‍රහයා කෙසේනම් ඔබේ ලග්න 12ට බලපාන්නේ ද යන්න අපි ඔබට කෙටියෙන් සැකවින් විස්තර කළෙමු. ගුරු ගේ අපල මෙන්ම සුභ ප්‍රතිඵල ගෙන දෙන ලග්න කුමක්ද යන්න ඔබට වැටහෙනු ඇත. ගුරුගේ අපලවලට මෙන්ම ගුරුගේ හොඳ ප්‍රතිඵල උසස් කර ගැනීමටද පහත පරිදි සියලුම ලග්න හිමියන් මෙවැනි පිළිවෙත් වලේදීම තුලින් ගුරුගෙන් සිදුවන අපල දුරුවීමටත් ගුරුගේ බලය වැඩි කිරීමටත් ඉවහල් වනු බව මෙම පිළිවෙත් සිදු කිරීම තුලින් ඔබට පසක් වනු ඇත. විශේෂයෙන්ම ගුරු ග්‍රහයාගේ අපලවලට මෙවැනි පිළියම් සිදු කරන්න. පන්සල් ආගමික ස්ථාන පිළිසකර කරන්න. පූජනීය ස්ථානවලට අවශ්‍ය දෑ සම්පාදනය කරන්න. ලේ දන් දෙන ස්ථානවලට උදව් කරන්න. වැඩිහිටියන්ට දන් දෙන්න. වැඩිහිටි නිවාස පිළිසකර කරන්න. උගතුන්ට විශේෂයෙන් නිග්‍රහ නොකරන්න. ආගමික නායකීන්ට සලකන්න. ඉගෙන ගන්න අයට උදව් කරන්න. ධර්මදානය අබේදාන ශ්‍රමදානවලට දායකත්වය දක්වන්න. විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න.
ඔර රහසේ කරන වැඩවලින් මිදෙන්න. මෙවැනි දෑ සිදු කර මැනවින් සිහි කර සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට ඒ පින් අනුමෝදන් කර සත්‍යක්‍රියා කරන්න. නිසි පරිදි තෙරුවන් සරණ යන්න. මෙවැනි දේ සිදු කිරීමෙන් ගුරුගෙන් ඔබට වන අපල යම්තාක් දුරට අඩු කර ගැනීමට හැකියාව ලැබුණු ඇත. තෙරුවන් සරණයි.